ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනාව අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලගද සිල්වා මහතා අද යලිකොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම විමර්ශනයේ සිදු කරනු ලබන්නේ සාමාන්‍ය පුද්ගලික සම්බන්ධයෙන් නොවන අතර පොලිසියේ බලසම්පන්න තනතුරක් දැරූ මෙවන් සැකකරුවෙක් පරිවේශණී සාක්ෂි හෙළිවනසේ කටයුතු නොකරන බව පැහැදිලි වන්නේ ඇයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම විමර්ශනයේදී හෙළිවීමෙන් පවති නැතැම් කරුණු අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම පවා ලැජ්ජා සහගත වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා. එමෙන්ම නාලක සිල්වා විසින් සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි හෙළි වී ඇති බවත් ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන්ද මෙවන විට සාක්ෂි අනාවරණය වෙමින් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවා. එබැවින් මෙම අවස්ථාව සැකකරුට ඇප ලබා දීම සඳහා කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් දෙපාර්ශවයේම කරුණු දැක්වීමේ අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරුට ඇප ලබා දීම සඳහා තමන්ට අධිකරණමය බලය තිබේද යන්න පිළිබඳව තමන් මුලින්ම සලකා බැලිය යුතු බවයි. ඒ අනුව සැකකරු යලි නොවැම්බර් 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් නඩුව එදිනට යලි කැඳවන ලෙසත් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.